දේශය පුවත්පත අද වාර්තා කරනවා. අලුත් ආණ්ඩුව IMF නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි. BBC වාර්තාවක් උපුටා දක්වමින් තමයි මේ සඳහන් කළා තියෙන්නේ. කොහොමද? ඒනම් ස්වදේශී ඔරිජිනල් කොහොඹම තමයි. මේ වන විට රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් 11% මට්ටමේ පවත්නා රාජ්‍ය බදු ආදායම 15% දක්වා තවත් 4%කින් වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙයට පෙර කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම වත්මන් රජයට පැවරී ඇති බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය BBC විශේෂ වාර්තාවක් පළ කරමින් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වසරේ පැවති ආණ්ඩුව විසින් බදු අනුපාතය ඉහළ දැමීමෙන් පසුව උපයන විට ගෙවීමේ බද්දෙන් ලද ආදායම කියන්නේ 2023 අවුරුද්දේදී රුපියල් බිලියන 144ක්. එම රජයේම බද්දෙන් ලබා ගැනීමට අපේක්ෂා කළේ රුපියල් බිලියන 100ක ආදායමක්. රුපියල් බිලියන 44ක් වැඩිපුර එම බද්ද මගින් 2023දී රජය උපයාගෙන තිබුණු බවත් ඒ වාර්තාව මගින් පෙන්වා දීමක් කරලා තිනවා. දැන් මේ IMF ක්‍රියාවලිය සහ වත්මන් රජයේ අපේක්ෂාව පිළිබඳව බොහෝ දෙනෙක් සාකච්ඡාවට ලක් කරන නිසා සහ විවිධ අදහස් කියන නිසා පසුගිය දවසක මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිවරයාගෙන් විමසන්න කටයුතු කළා. මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළ කාරණාව අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ අනුව IMF වැඩ මුදල් අමාත්‍යාංශයේ කියලයි මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහත්මයා සඳහන් කරන්නේ. IMF වැඩසටහන නව රජය යටතේ ඉදිරියට ගෙන යන ආකාරය සහ ඒ ගැන සාකච්ඡා කිරීම මුදල් අමාත්‍යාංශයේ වගකීමක් බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහත්මයා සඳහන් කරනවා. මේ නිසා නව රජය යටතේ IMF වැඩසටහන ඉදිරියට යන ආකාරය පිළිබඳව මහ බැංකුවට අදහස් දැක්වීමට අපහසු බව මහ බැංකුව අධිපතිවරයා කළ සඳහන තමයි මේ ආකාරයෙන් පුවත්පත වාර්තා කරන්නේ. තිරසර විශ්ලේෂණය හෝ ඒ තියෙන ඉලක්කය වෙනස් කරනවාද නැද්ද කියන සාකච්ඡා කිරීමේ තීරණය මුදල් අමාත්‍යාංශයේ තීරණයක්. එයට මහ බැංකුව සම්බන්ධ නොවන බව තමයි ඒ මහත්මයා සඳහන් කරන්නේ. පවතින ණය තිරසර විශ්ලේෂණය අනුව ඉදිරියට යන බවත් ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන බවත් එහෙමත් නැතිනම් අලුතින් සාකච්ඡා කරලා ඒ මත නැවත සාකච්ඡා කරනවද කියලා තීරණය ගැන මට අදහස් දක්වන්න අමාරුයි. මෙහෙම කියන්නේ මහ බැංකුව අධිපතිවරයා. ඒ ගැන මුදල් අමාත්‍යාංශය තීරණය කරන්න ඕනේ. මම හිතන විදිහට මේ තියෙන වැඩපිළිවෙලේ සෑහෙන දුරකට අවසානයකට දැන් ඇවිල්ලායි තියෙන්නේ. ඒකම ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා මුදල් අමාත්‍යාංශය පැත්තෙන් හැකි ඉක්මනින් මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන බවත් හැකි ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තුන්වැනි සමාලෝචනය සම්පූර්ණ කරනවා කියලා මේ කියන ආකාරයට රටට සහ ජනතාවට පණිවිඩයක් දී ඇති බව මහ බැංකුව අධිපතිවරයා කියනවා. ජනාධිපතිරා ලබා දුන් පණිවිඩය අනුව ඉදිරියට කටයුතු කරයි. මහ බැංකුව සම්බන්ධයෙන් කතා කරන්නට බැහැ. මෙහිදී මුදල් අමාත්‍යාංශය සහ අභිනවයෙන් පත් වූ නිලධාරීන්ගේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුව තීරණ ගත යුතු බව තමයි ඒ අනුව මහ බැංකු අධිපතිවරයා පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කරුණු සඳහන් කරමින් කියා සිටි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.